අතීතයේ ඇතැම් නිමයෝ කවදා කුමන අරමුණකින් කවුරුන් විසින් ඉදිකරේද යන්න ප්‍රශ්නයක් අදටත් අප කරේ තියෙනවා. නමුත් මේ නිමයෝ මගින් නූතන ශිෂ්ටාචාරයේ නව කියවීම් වලට පවා ලොකු අභියෝගයක් කියලා තියෙනවා. එවන් කතිකාවතක් ගොඩනගෙන නිමුමක් විදියට අනුරාධපුරේ රන්මස උයනේ ගල් කුලක නෙලා තියෙන වෘත්තය කේන්ද්‍ර කරගත්ත හැඩතල එකතුවකට සලකන්න පුළුවන්. මෙම වෘත්තාකාර නිර්මාණය වඩා ජනප්‍රියත්වයට පත්වලා තියෙන්නේ ස්ටාර් ගේට්ස් එහෙම නැත්නම් තරු දොරටුවක් විදියටයි. මෙමන විවාහාරයක් එක්ව ඇත්තේ කුමන පදනමක් මතද යන තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ. විශ්වය කියන්නේ ඉමක් කොනක් සොයාගත නොහැකි තැනයි. එම නිසා විශ්වයේ ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට ඉතා ඉක්මන් මාර්ගයක් තමයි ස්ටාගේට් සංකල්පය මත ඇතිවන්නේ. ග්‍රහලෝක ග්‍රහලෝක අතර ඇසිල්ලකින් ගමන් කිරීමට භාවිතා කරන්න පුළුවන් දොරටු යන්න මෙහි අදහසයි. ඇතම් මුගුතුන් රන්මස උයනේ මෙම වෘත්තාකාර නිර්මාණය ස්ටාගේට්ස් ලෙස හැඳින්වීම හුදු මනංකල්පිතයක් ලෙස සලකනු ලබනවා. එම මතේ සත්‍ය අසත්‍යතාව සෙවීම හරි ඒක නිත්‍යාවක් විදියට පසකින් තබින්න හරි අප උත්සාහ ගන්න ඕන. එවන් දොරටුවක් විදියට අනුරාධපුරයේ රන්මස උයනේ මෙම පිහිටීම හැඳින්වීමට බලපාපු හේතු සාධක සහිත පසුබිම මොකක්ද කියලා හොඳට අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. තාරකා දොරටුවයි සලකන්නා වූ ස්ථාන සහ සංකේත ලෝකේ බොහෝ ශිෂ්ටාචාරයන්ගේ පුරාවිද්‍යාත්මක උරුමයන් මත වැළලී ඇතැයි සලකමින් අතීතයේ විශ්වය පුරා සැරිසරුව දොරටු විදියට ලෝකේ පුරාම ස්ථාන 13ක් නම් කිරීමට ගවේෂකයන් උත්සාහ කරනවා. එම විශ්ව දොරටු ගොන්නට රන්මස උයනේ තරු දොරටුවද එක්වීම මෙම ගෝලීය කතිකාවත නව මානයක් වෙත ගෙන්වා යාම. තාරකා දොරටු එහෙම නැත්නම් සක්වල දොරටු විශ්ව දොරටු විශ්වගල සක්වල ගල මේ ආදී පිළිබඳව අධ්‍යයනය කරනු ලබන ගවේෂකයන් ලෝකේ පුරාම මෙවැනි ස්ථාන කීපයක් හඳුන්වා දී තිබෙනවා. මිසරයේ දෙන් දෙරාහි හැතෝර් දේවස්ථානයේ සිවිලිමක ඇති වක්‍රාකාර නිර්මාණය. මේක කිස්තු වර්ෂ 50 වගේ කාල සීමාවක් තුල නිර්මාණය කරන ලද්දක් බවට කාල නිර්ණය කරගෙන තිබෙනවා. කිස්තු වර්ෂ 400 650 අතර කාලයට ගත හැකි දකුණු පේරි රාජ්‍යයේ නැස්කා තනිතලාවේ කිලෝමීටර් 80ක් වටා පැතිරි ඇති සිටියම බැබිලෝනියානු ශිෂ්ටාචාරයට අයිති දකුණු දිග ඉරාකයේ අවුරුදු 3500ක පමණ පුරාණ සුමේරියානු දේවාලයක් වන ලෝක සිතියම නම් මැටිපෝරුව. ඉන්කා ශිෂ්ටාචාරයට අයිති වන ටිටිකකා විලාසල තියෙන අමාරු මුරු නමින් හඳුන්වන ගල් පර්වතයේ මෙබඳු දොරටුවක් බදු කුහරයක් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ස්ටෝන් හෙන්ජ් බොලිවියාවේ සූර්ය දොරටුව. අපි කතා කරපු ස්ථාන අතරින් වඩාත් වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ මිසරයේ දෙන් දෙරාහි හැතෝර් දේවස්ථානයේ සිවිලිමක තියෙන වක්‍රාකාර නිර්මාණයක් වගේම කුෆුකාපර් මෙන්කාවුර් නම් පිරමීඩ ත්‍රිත්වය ලංකාවේ රුවන්වැලිසාය මිරිසවැටිය සහ චේතවන චෛත්‍ය පිහිටීමට සමානවම පිහිටා තිබීම පිළිබඳ දැක්වෙන මතවාදයයි. මෙමගින් ශිෂ්ටාචාරයේ ද්විත්වයම විශිෂ්ට විශ්වය හා සමගාමීව සිටි බවට අදහසක් ලෝකය තුළ තිබෙනවා. මෙම ලොව පුරා ඇති තාරකා දොරටු අතරට ලංකාවේ රන්මස උයනද අයත් වූ යන සංකල්පය ඇති වූයේ 1901 අවුරුද්දේ උතුරුමැද සහ මධ්‍යම පළාතේ පුරාවිද්‍යා වාර්ෂික වාර්තාව සමගය. මෙම වාර්තාව ඉදිරිපත් කරමින් HCP බෙල් මහත්මයා මෙම නිර්මාණය ලෝක සිතියමක් ලෙස දක්වනවා. මධ්‍යයේ තියෙන චතුරස්‍රය ඇතුළත් වෘත්ත හතරක් දක්නට ලැබෙනවා. එමගින් සප්තසාගරයේද එම වෘත්ත හත මැද ඇති තීරු මහා පර්වතයක් බවත් ඉර සහ හඳ
දෙපසින්ද මත්සයන් හක්බෙල්ලන් මුහුදු අශ්වයන් ඉඳිබුවන් කකලුවන් බෙල්ලන් මගින් ජලජ ජීවීන්ද ලෝකයේ පිළිබඳ සඳහන් වන බව තමයි එතුමා පවසන්නේ. ඍජුවම මෙම නිර්මාණය තාරකා දොරටුවක්යේ ප්‍රකාශ නොකළ බෙල් ලෝකයේ විවිධ නිර්මාණයන් හා සසඳමින් විශ්ව සිතියමක් ලෙස නම් කිරීම සමගම විශ්ව දොරටුවක් ලෙස මෙම ස්ථානය හැඳින්වෙනවා. මාටින් වික්‍රමසිංහ සූරීන්ට අනුව මහායාන ත්‍රාන්ත්‍රිකයන්ගේ යන්ත්‍රයක් ලෙස අදහස් කරන අතර මහාචාර්ය සනලා දිසානායක චූරීන් මානසික ඒකාග්‍රතාව උදා කර ගැනීම උදෙසා නිර්මාණය කරපු උපකරණයක් විදිහට මේක සලකනවා. සත්වයා හා ජාමිතික රූප 53කින් යුතු මෙම දර්ශනය මගින් මනස එක්තැන් කිරීම අපේක්ෂා කර ඇති බවත් ඔහු පවසනවා. විශේෂයෙන්ම පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියා ඇති පනති පනෂය යන සෙල්ලිපි පාඨය හඳුනාගත්ත දිසානායක ශූරීන් පෙන්වා දෙන්නේ චක්‍රේ පිටතම ඇති සතුරූප 20ක් වෘත්තේ මැද ඇති සංකේත 33ක් එක්වන විට 53 බැවින් මෙම රූප සටහන් කිසියම් අවබෝධයකින් අවශ්‍යතාවයක් මත නිමවා තිබවයි. මෙම නිර්මාණය ඉදිරියේ ගල්ලාසන තුනක් ඉදිකොට ඇත්තේ එම නිර්මාණය දෙස බලමින් ආධ්‍යාත්මික ඒකාග්‍රතාවය සඳහා අවස්ථාව උදා කරගන්න වෙන්න පුළුවන් කියලා තමයි ඔහු අදහස් කරන්නේ. අදටද එම ස්ථානයේ ඔබට වුණත් එම ගල්ලාසන ජීවමානව දැක බලා ගන්න හඳුනා ගන්න පුළුවන්. ඔහුගේ අර්ථ දැක්වීම වඩා ප්‍රශස්ත ලෙස පිළිගැනීමට හේතුල තියෙන්නේ මේකමයි. මෙම රන්මස උයන ආශ්‍රිතව ගොඩනැගුණු අංක 34 දන ලෙනේ පිහිටි මේ වෘතාකාර නිර්මාණය තුළ ඇති සංකේත 52 පිළිබඳව සඳහන් වෙලා තියෙන පනති පනෂය යන සෙල්ලිපි පාඨයේ අක්ෂර කිස්තුපූර්ව 3 වන සියවසත් 5 වන සියවසත් අතරට අයත් වන බැවින් දේවානම්පියතිස්ස රාජයුගය තෙක් ඇදී යනවා. එහෙනම් එම යුගය තුළ මෙම රන්මස උයන මගුල් උයනක් ලෙස රාජකීයන් උදෙසා භාවිතා කළ බැවින් ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් මේක නිර්මාණය වෙන්න ඇතැයි සිතීමද ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි, එම කාල සීමාවේදී මහායානික දහමේ බලපෑමක් ඇති නොවු බැවින් මේක මහායානිකයන්ගේ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරපු ස්ථානයක් විදිහට සැලකීම ප්‍රශ්නකාරී දෙයක් වෙලා තියෙනවා. නමුත් මහායාන යන්ත්‍ර අධ්‍යයනය කළ විට මෙවැනි රූප සටහන් බොහෝ විට හඳුනා ගැනීමට හැකි නිසා අනුරාධපුර යුගයෙන් පස්සේ පොළොන්නරු රාජකීය කාල සීමාවේදී මෙම ස්ථානය භික්ෂුන් වහන්සේලා භාවනා ස්ථානයක් විදිහට යොදාගත්ත කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ සඳහා කටාරම් කෙටු ගල් ගුහා අපට කදිම සාක්ෂියක් සපයනවා. සමස්තයක් විදියට අතීතය පිළිබඳව දැවන්ත ගුප්ත බවක් අරගත්ත රන්මස උයනේ මේ වෘතාකාර නිමවම වර්තමානයේට පුළුල් කතිකාවතක් ගොඩනැගීමට වස්තුශයක් සපයා දීම මගින්ම මෙම නිර්මාණය තුළ ඇති ප්‍රතිභා පූර්ණත්වය ලෝකයටම විදහා පානවා. තවත් විදියකින් කිව්වොත් එහෙම අතීතය කියන්නේ අවිද්‍යාත්මක මිත්‍යා පසුතලයක් මතම ගොඩනැගුණු දෙයක් නොව හේතුඵලවාදී ජන විඥානයක් හා ආධ්‍යාත්මික ආලෝක ධාරාවක ජීවමාන සාක්ෂි ගුණයක් බවට සනාථ කරන්නට විශ්ව දොරටුව ඉතිහාසකරුවන්ට නව ලෝකයක් විවර කර දෙනවා. ඉතින් අද අපි කතා කරේ ලෝකයේ වගේම ලංකාවේ තියෙන විශ්ව දොරටු කිහිපයක් ගැනයි, එම විශ්ව දොරටු ඇතිවීමේ සංකල්පය ගැනයි. මේ වගේ වැදගත් දේවල් හැමදාම දැනගන්න දැම්ම අපේ channel එක subscribe කරන්න.